අතුලින් රැගෙන ආපාෂාණ සම්පල තුල සාර්ථක මට්ටමින් ශාක වගා කිරීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. දර්ශන නිකුත් කරමින් ෆ්ලොරිඩා සරසවිය සඳහන් කළේ ඇපලෝ මෙහෙයුම් තුලදී පෘථිවියට රැගෙන ආපාෂාණ සම්පල තුල වෙසේ සාර්ථකව ශාක වගා කිරීමට සමත්ව තිබූ බවයි. 1969 සහ 1972 කාල සමය තුල මෙම පාෂාණ සම්පල පෘථිවියට රැගෙන අතර වසර 50ක් පුරා ඒවා ආරක්ෂිත මට්ටමින් රඳවා තිබුණා. මෙම සම්පල තුල වගා කළ බීජ වර්ගයක් තුලින් දින 2ක් තුලදී නිරෝගී මට්ටමේ පැල හටගත් බවයි ෆ්ලොරිඩා සරසවියේ පර්යේෂක ඇනාලිසා පෝල් සඳහන් කළේ. මෙය විද්‍යාඥයන් භවිත කරන තත්වයක් ලෙසද නම් කර තිබුණා. දින 6ක් දක්වා මෙම පැල ඇටි වේගයෙන් වර්ධනය වූ අතර ඉන්පසු වර්ධනය මන්දගාමී තත්වයකට පත් වූ බවයි පර්යේෂණ කණ්ඩායම පැවසුවේ. මෙය චන්ද්‍රයා තුළ දීර්ඝ කාලීන මානව ජනාවාස සඳහා වඩා වැදගත් සාධකයක් ලෙසද නම් කර තිබුණා. නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් සඳහන් කළේ චන්ද්‍රයා සහ අඟහරු තුළදී ආහාර නිපදවා ගැනීමට මෙම සම්පල භාවිත කිරීමට හැකියාවක් පවතින බවට විශ්වාසයක් පවතින බවයි. දින ගණනාවකින් පසු ශාකවල වැඩිම මන්දගාමී වීම පිළිබඳ පර්යේෂකයන්ගේ අවධානය යොමුව පවතින බවද ප්‍රකාශ කර තිබුණා. මෙම ගැටලුව විසඳා ගැනීමට විද්‍යාඥයන් සමත් වුවහොත් චන්ද්‍ර ගවේෂණය වඩාත් පහසු මට්ටමකට පත්වන බවයි ෆ්ලොරිඩා සරසවිය සඳහන් කළේ. චන්ද්‍රයා තුළ වගා කිරීමට අපේක්ෂිත ශාක වර්ග ආවෘත කුටීර භාවිත කරමින් වගා කිරීමට නියමිත බවද විද්‍යාඥයන් පවසනවා. මේ සඳහා චන්ද්‍රයාගේ පස් භාවිත කිරීමට හැකියාවක් පැවතුන හොත් මහා පරිමාණ වගාවන්ට අවස්ථාව පවතින බවයි පෙන්වා දී තිබුණේ. මෙම අධ්‍යයනය තුළදී කුටීර 12ක් තුළ කුඩා මල් පිපෙන වල් පැලෑටි විශේෂයක බීජ වගා කර තිබුණා. සඳමතින් රැගෙන පස් සම්පල ග්‍රෑම් එක බැගින් මෙම කුටීරයක් සඳහා භාවිත කර තිබූ බවයි පර්යේෂණ කණ්ඩායම අනාවරණ කළේ. මෙම අධ්‍යයනය සඳහා පස් සම්පල අඩු වශයෙන් භාවිත කිරීම ශාකවල වර්ධනය මන්දගාමී වීමට බලපෑ බවටද සාධක ඉදිරිපත්ව තිබුණා. දෙවන මට්ටමේ අධ්‍යයනයක් තුළින් මේ සම්බන්ධයෙන් සොයා බලන බවයි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ. අධ්‍යයනයට සම්බන්ධ වූ චන්ද්‍රයාගේ පස් සම්පල පෘථිවිය ගිනිකඳු අළුවලට වඩාත් සමාන බවද ප්‍රකාශ වී තිබෙනවා. චන්ද්‍රයා මත පවතින සූර්ය විකිරණ සහ පාරිසරික තත්වයන් ශාක වගාවට උචිත නොවන බවයි ෆ්ලොරිඩා සරසවියේ පර්යේෂක රොබ් ෆල් සඳහන් කළේ. කෙසේ වෙතත් අභ්‍යන්තර මට්ටමේ වගාවන් සඳහා චන්ද්‍රයාගේ පස් සම්පල උචිත මට්ටමක පවතින බවද ඔහු පැවසුවා. මෙම අධ්‍යයනය 2025 ආර්ටෙමිස් මෙහෙයුම සඳහා වඩා වැදගත් වන බවට සාධක ලැබී පවතින බවයි නාසා ආයතනය පවසන්නේ. වෙහිදී ගගනගාමීන්ට සඳමතින් ආහාර සපයා ගැනීම සඳහා චන්ද්‍ර පාෂාණ භාවිත කිරීමේ හැකියාව පිළිබඳ අඛණ්ඩ මට්ටමින් අධ්‍යයනයන් ක්‍රියාත්මකයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.